මොකක්ද යුක්තිය කියන්නේ? බුද්ධි පශ්චති යබාවන් බහුකරණාත් යෝගචාන් යුක්ති ත්‍රී කලා සාඥය තිවර්ගන් සාධ්‍යත්‍ය ජලකර්ෂණ බීජර්තු සංයෝගා සත්ස සම්බව යුක්ති ශ්‍රද්ධාතුන් සංයෝගාත් ගර්භාන් සම්බවස්තතා මන්‍ය මන්තක මන්තාන සංයෝධාග්නි සම්බව යුක්ති යුක්තා චතුස්පාද සම්පත් ව්‍යාධි නිබර්රණි. යුක්තිය ගැනද ලෝකෙම කතා කරනවා. යුක්තිය පසිදුලන්න කට්ටිය හදනවා. එතකොට මේ යුක්තිය පසිදුලන කට්ටිය අතර මොකක්ද යුක්තිය කියන්නේ කියලා විය යුතු ස්වභාවය. මේ වෛද්‍ය දර්ශනයේදී යම්කිසි කරුණු කිහිපයක් එක් කරගත්තට පස්සේ ඒ කරුණු නිසා අපිට බුද්ධිය උපදිනවා නම් යම්කිසි භාව පදාර්ථයක් බුද්ධියෙන් අපි දකිනවා නම් අන්න ඒකට අපි කියන යුක්ති ප්‍රමාණය. තේරුණාද? නෑනේ. එහෙම තේරුම් ගන්න අමාරු. එහෙම තේරුණ ඇත්ත ඇති ඒලා අති බුද්ධිමත්තු. දැන් මේ කියපු දේ ගැන මම පොඩි උදාහරණයක් දෙන්න. මන්‍ය මන්තක මන්තාණං සංයෝධාග්නේ සම්බව. ඒ කියන්නේ ලීයක්. වියලි ලීයක් අරගෙන තව ලීයක් එක්ක. මම නිකමට පෙන්වන්න බලන්න මේ වියලි ලීයක් අරගෙන මේ වගේ තව ලීයක් එක්ක. ඒ ටික අපි කපනවා මේ වැඩි ඒ ටික. වියලි ලීයක් එක්ක අතුල්ලනවා. මේව අවුතුල්ලනවා. මේම කරාම මොකද වෙන්නේ? සංයෝගාග්නේ සංයෝග කරාම අග්නිය සම්බවන් ගින්දර පැන නගිනවා. ගින්දර පැන නගිනවා. ඒක යුක්ති යුක්ත භාවය. මොකද වැද්දෝන්ගේ කාලේ අපේ පුරාණ කාලේ අපි ගින්දර ලබා ගත්තේ එහෙම. ජලකර්ෂණ බීජර්තු සංයෝගාත් සස්ස සම්බව. ඒක නිසි කාලේ සංයෝග කරොත් නිසි පසට වැටුණොත් සස්ස සම්බව. ගහක් උපදින්නේමය. මේ තියන්නේ අපි දැක්කොත් මේ ගහක් මේක බීජ සමගින් ඇවිල්ලා හැදිලා තියෙන දෙයක්. එතකොට මේ මේක අපි පේනවා මේ මලුත් පිපිලා තියෙනවා. ජලකර්ෂණ බීජර්තු සංයෝගාත් සස්ස සම්බවක් ගහක් උපදිනවා. මේක තමයි යුක්තිය. මේක මෙසේ සිදුවිය යුතුයි. යුතු ස්වභාවය අපි හඳුන්වනවා යුක්තිය කියලා. එතකොට මේක මෙහෙම වුනේ නැත්තම් නියම බීජය දීලා, නියම පෝෂණය දීලා, නියම ජලය දීලා, නියම පරිසරය දීලා, නියම හිරෙලිය පතනය දීලා ඒත් මේ ගහ හැදුනේ නැත්තම් එහෙනම් ඒක අයුක්තිය. අයුක්තිය අන්න ඒකයි. දැන් අපි දැන් නීතිදිත් ඔය යුක්තිය අයුක්තිය පසුදලන්න. යුතු දේ විය යුතු ස්වභාවය. එසේ නොවීම අයුක්තියක් විදියට දකිනවා. මේක වෙදකමේදී අපිට ඕන වෙන්නේ කොහොමද? යුක්ති යුක්තා චතුස්පාදා. යුතු ආකාරයෙන් යුක්ති වශයෙන් යදුව චතුස්පාදේ මොනවාද? පාද හතරක්. අපි දන්නා වෛද්‍ය වෘත්තිකයේදී වෛද්‍ය දර්ශනයේදී පාද හතර විදියට අපි හඳුන්වන්නේ වෛද්‍යවරයා, උපස්ථායකයා, රෝගියා, ඖෂධ. මෙන්න මේ වෛද්‍යවරයා, උපස්ථායකයා, රෝගියා, ඖෂධ කියන මෙන්න මේ හතර හේවත් චතුස්පාදයේ යුක්ති යුක්තානුභාවයෙන් යෙදුවොත් මොකද වෙන්නේ? යුක්ති යුක්ත චතුස්පාද සම්පත් ව්‍යාධි නිබර්හණේ. ව්‍යාධිය රෝගය ඇරිලා යනවා, නිබර්හණේ ගැලවිලා යනවා. අන්න ඒක තමයි අපි දැනගන්න ඕනේ වෛද්‍ය වෘත්තිකයේ යුක්තිය. මේ යුක්තිය ගැන මම කෙටියෙන් කිව්වට මේ ශ්ලෝකවල මේක ඉතා ලොකු විශ්ලේෂණයක් ඔබට කරගන්න පුළුවන්. එසේනම් අපි යුක්තිය මේක යුක්ති ප්‍රමාණ වශයෙන් උත් අරගෙන තියෙනවා වේදකමේදී. මේක සාමාන්‍ය වෛශේෂික බෞද්ධ ආදී දර්ශනවලදී මේක වෙනමම කතනයක් කෙරෙන්නේ නැහැ. නමුත් ඒක ගොනු කරලා තියෙනවා දර්ශනය ඇතුළේදී. වෙනම වෙන් කරලා අරගෙන නැහැ. ඉතින් මෙන්න මේක තමයි යුක්තිය. අපිත් යුක්තිගරුකව නියමිත ශිල්පය උගෙනගෙන නියමිත ආකාරයේ රෝගීන් තෝරාගෙන නියමිත ආයුරින් මේ කටයුත්ත කරොත් රෝගියාගේ රෝග සාන්තිය අනිවාර්යෙන් සිද්ධ වෙනවාමයි. එසේනම් නැවත හමු වෙමු. යුක්ති ප්‍රමාණය මෙසේ සඳහන් කළෙමි. සර්ව සුභ සිද්ධ වේ.